මන්නාරම කියන්නේ සුවිශේෂී අන්තර්ජාතික මධ්‍යස්ථානයක්. මන්නාරම කියන්නේ. මන්නාරම කියන්නේ අපේ රට ජාත්‍යන්තරය සමග සම්බන්ධ කරපු භූමියක්. මන්නාරම කියන්නේ ලෝකයට විවර වුණු කවුළුවකඩ, දොරකඩකඩ, එන්ට්‍රන්ස් එකක්. ඇයි මම මන්නාරම ලෝකයට මේ රට විවර කරපු දොරටුවක් කියලා කියන්නේ? මේ භූමිය බොහොම වටිනා භූමියක්. මේ භූමියේ වටිනාකම, මේ භූමියේ අගය හොඳ වැටහීමකින්, හොඳ තක්සේරුවකින් අපි කටයුතු කරන්න ඕනි අනාගත දියුණුව වෙනුවෙන්. පුද්ගලිකව මට ඒ ගැන අවබෝධයක් තියෙනවා වගේම අද අපි උදෑසන කාලයේ යම් සංචාරය කරලා ඒ ස්ථාන ගැන හොයලා බලලා පුද්ගලිකව මට මේ ගැන අවබෝධයක් තියෙනවා වගේම අපේ ජනාධිපතිතුමාට, රජයට මේ මන්නාරමේ තියෙන වැදගත්කම ගැන හොඳ අවබෝධයක්, හොඳ තක්සේරුවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තියෙනවා. ඒ මන්නාරම් දූපත් සමූහයේ ඒ අවට තියෙන භූමි විෂමතා සියල්ල ලංකාවත් ඉන්දියාවත් ඉතිහාසයේදී සම්බන්ධ වෙලා තිබුණා හෝ එහෙම නැත්නම් සම්බන්ධතාවයක් හදලා තිබුණා හෝ කියන එකට සාක්ෂි ඕන තරම් අපිට හමු වෙනවා. අපේ රට පිළිහිලා තියෙන මේ අතීත මුහුදු සේද මාවතේ ඉතාමත්ම මර්මස්ථානයක, ඒකට අපි කියනවා ස්ට්‍රැටජික් ලොකේෂන් එකක තමයි අපි රටක් විදිහට අපේ රට පිළිහිලා තියෙන්නේ. අද මේ ජාත්‍යන්තර ප්‍රධාන මුහුදු මාර්ගයේ අපි ඉන්නේ ඉතාමත්ම වැදගත් තැනක. මෙන්න මේ මන්නාරමේ ඇත්ත උරුමය, මන්නාරමට තියෙන මේ හැකියාව ඉතිහාසයෙන් අපේ රටේ සමහර පාලකීන්ගේ වැරදි නිසා, වැරදි තීන්දුව නිසා මේවා අපට ඒ තත්වෙන්ම ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. විශේෂයෙන්ම විදේශීය ආක්‍රමණත් සමහර වෙලාවට මේවට බලපාන්න ඇති. මේ අතීතයේ තිබිච්ච අපිට මේ තැන අපිට නැති කරගන්න. හැබැයි අද අපිට නැවත වතාවක් ඒ ගැන හිතන්න, ඒ අඩුපාඩු සැලකිලි නොසැලකිලිමත් වීම ගැන නොසිත නැවත හිතන්න කාලය උදා වෙලා තියෙනවා. අද අපි මන්නාරමට ආවේ ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ස්මාර්ට් රටක් හදන වැඩපිළිවෙලේ මන්නාරම මේ ස්මාර්ට් ඩිජිටල් ලෝකයට ගෙනියද්දී ඒකට කොයි විදියටද එකතු කරගන්නේ, ඒකේ පළවෙනි පියවර තියන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැහැදිලි දැක්මක් තියෙනවා, අවබෝධයක් තියෙනවා කොහොමද මේක ගොඩනගන්නේ කියලා. එතුමා කවදාවත් කිව්වේ නැහැ සිංගප්පූරුවේ ලීක් වන් යූ වගේ මම වෙනවා කියලා. එතුමා කවදාවත් කිව්වේ නැහැ මැලේසියාවේ මහතීර් මොහමඩ් වගේ මම වෙනවා කියලා. එතුමා කියන්නේ මේ රට, එතුමා සිංගප්පූරුවක් කරනවා කියලා කිව්වෙත් නැහැ, එතුමා මේ රට මැලේසියාවක් කරනවා කිව්වෙත් නැහැ, එතුමා මේ රට ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ ඒ අතීතයේ ශ්‍රී විභූතිය නැවත අනාගතයට ගෙනහිල්ලා මේ රට ලංකාවට ගැලපෙන මොඩලයකින් ගොඩනගන්නයි මේ ආරම්භ කරන්නේ. ඒකත් දැන් ටික ටික ජනතාව තීරුම් ගනිමින් ඉන්නවා. ඒ ඉතිහාසය අධ්‍යයනය කරලා රටට ගැලපෙන මොඩලය මොකක්ද කියලා හිතලා අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වෙනුවෙන් මේ මන්නාරම ගොඩනගන්න ඒකට සුදුසු දේ මොකක්ද, ක්‍රියාත්මක කරන්න ඕනි දේ මොකක්ද කියන එක අද තීන්දුව තීරණ අරගෙන මේ මන්නාරමට කරන්න ඕනි මොකක්ද, ඒ වෙනුවෙන් එතුමා අද වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සූදානම් කරමින් ඉන්නවා. මේ භූමියේ වෙසෙන ජනතාව, ඒකේ හැකියාව, ඒකේ දැනුවත්කම්, මේ සියල්ල එක්ක නැවත වතාවක් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ඕනි. පෙරදිග අපරදිග යාකරන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් බවට මේ මන්නාරම පත් කරන්නටයි ඒ සූදානම. ඒකට ඕනි කරන වටපිටාව දැන් ගොඩනැගෙමින් පවතිනවා. ඉන්දියානු මුහුදු කලාපය තුළ මන්නාරමට සුවිශේෂී තැනක් දැන් හිමි වෙමින් පවතිනවා. මේක මේ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය වීම කියන එක මන්නාරමට අතිරේක දෙයක් විතරයි. මෙතනදී වඩා වැදගත් වෙන්නේ අසල්වැසි ඉන්දියාව සමග අපි සම්බන්ධ වෙන කාලයක් තිස්සේ කතා කරපු සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය, ඒ වගේම අසල්වැසි ඉන්දියාවත් එක්ක ගොඩබිමින් සම්බන්ධ කරන පාලම් ව්‍යාපෘතිය, ඒ වගේම නැවත වතාවක් වරාය ගොඩනගලා ඉන්දියාවත් එක්ක ෆෙරි සර්විසස් පටන් අරගෙන භාණ්ඩ ප්‍රවාහන සේවාවන් ආරම්භ කරන එක, මේව තමයි අලුතෙන් අපි මේ මන්නාරමට කල්පනා කරගෙන යන වැඩපිළිවෙල. මේ වෙලදී ඉතින් ඉන්දියානු විරෝධයක් ආයිපාරක් ඒවි. සාමාන්‍යයෙන් ඉන්දියානු විරෝධය මේ වගේ වැඩ කටයුතු ගැන සාකච්ඡා කරනකොට ඉන්දියානු විරෝධයන් එනවා. හැබැයි මේ බොරු ඉන්දියානු විරෝධය පාල දැන් ඉන්දියානු විරෝධය කරපුවත් දැන් ඉන්දියාවට එහෙ මෙහෙ යනවා. ඉන්දියානු විරෝධ දාලා 60,000ක් මැරිච්චේවලට සොරි කියලා කියනවා. දැන් ඉතින් මේ බොරු ඉන්දියානු විරෝධය දාන්නේ නැතුව මේ මහා දැවැන්ත වෙළඳ පොලක් තියෙන ඉන්දියාවත් එක්ක ඍජුව සම්බන්ධ වෙලා මේ යන අලුත් වැඩපිළිවෙලට
අපි සියලු දෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනි. මේක මන්නාරමේ ජනතාව තීරණය කරන්න ඕනි. මන්නාරමට ඕනි මේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කරන ගමන ඉස්සරහට යන්න අපි තීන්දු කරන්න ඕනි. News 19.lk